සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්ත ඇතුළු දෙදෙනෙකු වෙටි තබා ඝාතනය කිරීම සඳහා වෙටික්කරුවන් පැමිණි සහ පලා යෑමට භාවිත කළ මෝටර් රථ සඳහා ගෙවීම් සහ පාසුකම් සලසා ඇත්තේ දැනට සැකපිට අත්තරංගොඩ ගෙන සිටින රැටු මැදස්ථානයේ හිමිකරුවන දුලන් සංජුල නැමැත්ත බවට අනාවරණය වී තිබෙනවා. ඒ ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මේ අතර වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී ටැටූ මධ්‍යස්ථාන ඉදිරිපිට සිට දැනට අත්අඩංගුවේ පසුවන ටැටූ මධ්‍යස්ථාන හිමිකරුගේ සහෝදරයාගෙන්ද පොලිසිය ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා. ඔහු ක්ලබ් බසන්ත නැමැත්ත එම ස්ථානයට පැමිණි මොහොතේ සිට අදාළ තොරතුරු සිය ජංගම දුරකථනය ඔස්සේ වීඩියෝ තාක්ෂණයෙන් හෝ වෙනත් මාර්ගයකින් සන්නිවේදනය කෙළිය දෙන්න පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මකයි. මාධ්‍යයට නිකුත් කරනු ක්ලබ් බසන්ත නැමැත්තාට වෙඩි වැදෙන ආකාරය දැක්වෙන CCTV දර්ශනවල ටැටූ මධ්‍යස්ථාන හිමිකරු එකවරම මධ්‍යස්ථානයේ දුරදිස බලා සැඟවන්නේ ඔහුගේ සහෝදරයාගෙන් ලද සංඥාවක් නිසාද යන්න පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ටැටූ මධ්‍යස්ථානය තුළදී සෑම අවස්ථාවකම ක්ලබ් වසන්ත නැමැත්තා සහ ටැටූ මධ්‍යස්ථාන හිමිකරු දැඩි පරතරයක් තබා කටයුතු කරන ආකාරය දැක්වෙන බැවින් ඒ පිළිබඳවද විමර්ශන නිලධාරීන් සිය අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම ටැටූ මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ සිට ඝාතනය සිදු කරන අවස්ථාව දක්වා ලොකු පෙටි නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් ලැබුණු මුදල් අවස්ථානුකූලව පරිහරණය කර ඇත්තේ ටැටූ මධ්‍යස්ථාන හිමිකරුගේ ඥාතීන් විසින් බවට අනාවරණය වී තිබෙනවා.